SLT අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50% ක දීමන. තවත් ඔෆර් ගැන දැනගන්න 1212 අමතන්න. අද 2019 අප්‍රේල් 19 සිකුරාදා සිරස්තල රාමණා වන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වෙයි. කුමන රක්ෂිතයේදී දිවියෙක් කප්කරුවෙක් පිළිගනී. තවත් අයෙකුට පරපතලයි. 119 ඇමතුම් ඒකකයේ භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක පහර කෑමකින් රෝහලේ පොලිස්පති අනදෙන තොරතුරු කොට්ටාසේ අධ්‍යක්ෂකට චෝදනා. එයාගේ OIC ඉන්න සුපීරියර් ඔෆිසර් දෙන්නම ඇවිල්ලා මට ගහනකොට මට මාව බේරගන්න කවුරුත් නැහැ. From Other Derana, this is Other Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශය සහ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති සපයන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වූ අද දෙරණ 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි. ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වුණා. ඒ පෘථුවියෙන් නික්මී පැය 36කට පසුවයි. 5, 4, 3, 2, 1, and we have engine ignition. And we have liftoff of the Antares NG-11 mission to the ISS. Engines. ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ආරම්භ කළා. අද ශ්‍රී ලංකා වේලාවෙන් 2:30 පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පෘථිවිය දෙසට පිහිටා ඇති මොඩියුලයට සිග්නස් භාණ්ඩ ප්‍රවාහන යානය සමග සම්බන්ධ වීම සිදු කෙරුණා. Station Houston 2, confirm capture point hold per step 8 in 1.102. Station Houston 2. Over the pin. අභ්‍යවකාශ යානය මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වූයේ පෘථිවිය නික්මී පැය 36ක කාලයක් ගමන් කිරීමෙන් පසුවයි. නාසා ආයතනය පවසන්නේ එම අවස්ථාවේදී සිග්නස් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ඉන්දිය සාගරයේ දකුණු ප්‍රදේශයේ සිංගප්පූරුව ආසන්නයේ පිහිටා තිබූ බවයි. සිග්නස් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ජූලි මාස 23 වනදා දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට නියමිතයි. මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය රාවණා වන් චන්ද්‍රිකාව ජුනි මාස මුල් සතියේදී එම මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරෙනු ඇති. Cygnus now fully attached to the International Space Station at 6:31 Central Time, while the space station was flying over the Indian Ocean just south of Singapore at 255 statute miles above the Earth. කුමන ජාතික වනෝද්‍යානය ආසන්නයේ සේවය කළ කම්කරුවෙකු දිවියක පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සිද්ධියත් සමග අදාළ ප්‍රදේශයේ සංචාරකීන්ට තාවකාලිකව තහනම් කළ බවයි. කුමන ජාතික වනෝද්‍යානය ආසන්නයේ බාඹුරේ බඹරගස්තලාව මාර්ගයේ කිරිපොකුණ නම් ස්ථානයේ සේවය කළ කම්කරුවන් පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් ඊයේ දහවල් ආහාරය රැගෙන එම ස්ථානයේ රැඳී සිටියදී පස්වරු දෙකට පමණ එක්වරම දිවියෙක් කඩා වැදී ඇති බවයි. කෑ ගහ ළඟ හිටපු එක්කෙනා. කෑ ගහනකොට මේ බෙල්ලෙන් මෙන්න මේ හරින් අල්ලගෙන තමයි මේ මූ හිටියේ. අල්ලගෙන හිටගත් එකපාරම. ඇදගෙන අතුලටම ගියා. මම කඩදාසි ගොල්ලක් ගෙනිච්චා වගේ එකපාරම අරගෙන. මම ගහව උදැල්ලේ. ගහපම මූ මොනකනේත් ඇරියේ නෑ. ඇරියේ ඊට පස්සේ ගල ඔබාගෙන හිටියා මේ තියාගෙන. තියාන ඔබා හිටියා මොනකනේ ඊට පස්සේ බයේ මම හැරිලා ඇවිල්ලා ටැට්ටේ තරන් ගිල්ලා අර ගොල්ලන්ට කිව්වා මෙහෙම මෙහෙම තමයි. වයිලෙප් එකෙන් ආවා පැයක් එකහමාර කරන තමයි. පසුව කම්කරුවන් වනජීවි නිලධාරීන් සමග තම සගයා බේරා ගැනීම සඳහා සෆාරි ජීප් රථයකින් කැලේට ගොස් තිබුණා. ඒ දිව්‍යා සපා කෑමෙන් තුවාලවලින් වහනය වූ ලේ පහර ඔස්සේ. සුළු වේලාවකින් අනතුරට පත් පුද්ගලයා සොයා ගැනීමට වනජීවි නිලධාරීන්ට හැකි වුවත් ඔහු ඒ වන විට ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එම අවස්ථාවේදී කැලේ සැඟව සිටි දිව්‍ය ඉදිරියට පැන ජීප් රථයේ රීදුරට පහර දී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එහිදී ඔහු තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගනිමින් සිට ඇති බවයි. එහිදී මහා ක්‍රියාත්මක වී ඇති වනජීවී නිලධාරීන් රබර් උණ්ඩ භාවිත කරමින් දිව්‍ය වනයට පළවා හැර තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුළත් කෙරෙනු රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට මාරු කර යවුණා. රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ ඔහුට ශල්‍ය කර්ම කිහිපයක් සිදු කර ඇති බවයි. ඇත්තටම එනකොටත් රෝගියාට අවශ්‍ය මූලික ප්‍රතිකාර කරලා තමයි තිබුණේ. ඊට පස්සෙ අපේ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය රෝගියාට අවශ්‍ය අනෙකුත් ප්‍රතිකාර කටයුතු සියල්ල සිදු කළා. මේ වන විට රෝගියාව දත්සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් පවතිනවා. රෝගියාගේ අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. දිව්‍ය පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ුනේ පොතුවිල් කොමාරි සංගමන් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි සෙල්වදොරේ රවිචන්ද්‍රන් යන අයයි. මේ අතර තමන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් කැඳවූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී.සී. සූර්යබණ්ඩාර මහතා අද දෙරණට සඳහන් කළා. එමෙන්ම සිද්ධිය වූ ප්‍රදේශය සහ දිව්‍යන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයින්ට තාවකාලිකව තහනම් කර තිබෙනවා. සිදුවීමෙන් පස්සේ දිව්‍ය වාසස්ථාන භූමි ප්‍රදේශයට තියෙන පිවිසුම් මාර්ග වල සංචාරකට සීමා කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට ගමන් කිරීමට ජීප් රථ ගමන් කිරීම තහනම් කරලා තියෙනවා. උද්‍යානයේ ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව සුපුරුදු පරිදි සංචාරකට සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ජංගම රථයක් මගින් නිරතුරුවම ඒ ප්‍රදේශ වල ආරක්ෂාව අධීක්ෂණය සිදු කරගෙන යනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් වුවද ජනතාව බුද්ධිමත් තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා නුවරඑළිය හාවා එළිය ශ්‍රී මුතුමාලි අම්මාන් කෝවිල වෙත පැමිණියා. තාම සාකච්ඡා කරමින් පවතිනවා ඒ මොන විදිහ එකඟතාවයක්ද අපි එන්න ඕන කියලා. ඔව් මං හිතන්නේ එහෙම කුමන්ත්‍රණයක් ගිහිල්ලා ඒක මං හිතන්නේ එළි වෙලා හරි මොනවා හරි වෙලා එක්සත් ජාතික පක්ෂය තුළම කඩා වැටලා තියෙන විදිහක් පේනවා. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වෙච්ච ගැටුමක් තමයි මට පේන විදිහට. අදකරන කියලා තියෙනවා මේ 50ක් ගන්න බැරි වෙයි කියලා විපාර කාටද? නෑ බය වෙන්න එපා අපි ගන්න. නෑ ඔය කොයි අපේක්ෂකයා ආවත් ජනතාවම බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. මේ වතු කරේ බලන්න. ගල් 10 දෙන්න අරන් දෙන්න බැරි වුණානේ අපි ඉන්න කාලේ ඉල්ලුව ගන්න දුන්නා. ඔබතුමාගේ කාලේ මේ එකම මන්ත්‍රීවරයෙකුට විතරක් කඳුරට වැඩි සැලකිල්ලක් දැක්වුවා කියලා චෝදනාවක් තියෙනවා. නෑ මම එහෙම සැලකුවේ නෑ. සියලු දෙනාට මේක හා සමානව සැලකුවේ. ගයින් නෝන අපේ පැත්තේ වැරදි පැත්තේ දැන් ඉන්නේ. නුවරඑළිය ස්පිරිතාලේ තාම විවෘත කරගන්න බැරි වෙලා තියෙනවා. අවුරුදු 4ක් මම හදලා දුන්නයින් පස්සේ විවෘත කරගන්න බැරි නම් දැන් හම්බන්තොට ස්පිරිතාලේටත් ඒකයි. අපි හදලා දෙනවා. මෙයාලට මේ බඩු ටික දාලා ඇඳවල ටික දාලා විවෘත කරගන්න බෑ. අර ඔබතුමා නැවත ආණ්ඩු පත්‍රයක ඉන්නවත් දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක තමයි මං හිතන්නේ අපිටම විවෘත කරන්න ඉඩ දීලා. මේ අතර අද පස්වරුවේ නුවරඑළිය නගරයේ පැවති වැඩසටහනකින් අනුතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මෙතෙක්කල් මම බැංකුවෙන් කොල්ලේ ගැන කතා කරේ විපක්ෂය විතරයි. අද සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා බිලියරන් තියෙනවා. මහා බැංකුව හොරගමක් එයාලගේ ආණ්ඩුවෙන් සිදු වුණයි කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය බිලියර ගන්නවා මේ මහා බැංකුව බංකොල්ලයක් ඇති වුණයි කියලා. තමන් මේ වසරේදී වේගයෙන් ලකුණු රැස් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලුණුගම්වෙහෙර කැන්දගස්මංකඩ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගමට මුල්ගල තැබීමේ උත්සවයට එක් වෙමි. මමත් කුමාර සංගක්කාර මැතිතුමාව හොඳින් අනුගමනය කරනවා. අවශ්‍ය වෙලාවට ආරක්ෂාකාරීව තට්ටු පාර ගන්නවා. තවත් වෙලාවකට හතරේ පාර ගන්න. තවත් වෙලාවකට හයේ පාර ගන්න. තවත් කාලයකට තවත් අවස්ථාවක රිවර්ස් ස්වීප් එකක් ගන්න. තවත් මොහොතකදී පන්දුව පොඩ්ඩක් යන්නට දීලා ලේට් කට් පහරක් ගන්න. මම ඔබලට කියන්න කැමති මේ අවුරුද්දේ මගේ බලාපොරොත්තුව දේශපාලන ශාස්ත්‍රයේ පිට පිටම හයේ පාරවල් ගන්න. අපි දැනට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිවරණ ඉදිරිපත් කරනවායි කියන ප්‍රකාශනය
අපි දැනටමත් කරලා ඉවරයි. හැබැයි දැන් කියනවා එස්සත් ජාතික පක්ෂය හරෙන් ප්‍රනෑන්ඩුව ඇමතිතුමා එස්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ තව පහු වෙලාලු. දැන් අපිට පේනවා මේ දවස්වල තියෙන අර්බුදයේ තරම. රවී කරුණානායක ඇමතිවරයා සජිත් ප්‍රේමදාසුන් හැට දිගට හරහට වයින්නවා. දැන් මේ පැත්තෙන් එහා පැත්තට කපනවා. ඒ වගේම ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා කියනවා නියෝජ්‍ය නායකයා අයින් කරන්න ඕන කියලා වහින් වරෝ භාෂාවෙන්. ඉතින් අද වෙනකොට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ ඉතාම බරපතල අර්බුදයකට එස්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙනවා කියන එක අපිට හොඳට පේනවා. අපිට පේනවා නියෝජ්‍ය නායකවරු එළිපිටම බැන ගන්නවා මේ. එහෙම කිරීම අපි අනුමත කරන්නේ නැහැ. යම් කිසි ගැටලුවක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කණ්ඩායම් රැස්වීමේදී එහෙම නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි සාකච්ඡා කරන්න ඕනේ කියන මතය තමයි මගේ පෞද්ගලිකව උතන් තියෙන්නේ. මූද හත්කව තියාගෙන දැම අමුඩු ගහන්න ඕනෙත් නැහැ. එහෙනම් මහින්ද රාජපක්ෂතුමා වේලාවට කලාවට නිසිකල් බලලා අපේක්ෂකයා නම් කරයි. ඒ අපේක්ෂකයා නම් කරාම අපි සියලු දෙනාම එක රාශිය වෙලා අපේක්ෂකයා දිනවන්න සූදානම් ඉන්නවා. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාබේ රාජපක්ෂ මහතා ඇමරිකානු සංචාරයේ දෙබාකර දිවයිනට එන දවසේ පිළිගැනීමේ උත්සවයක් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළා. මේ ගැන මහින්ද රාජපක්ෂ නිවසේ සිට සොයා බැලුවා. මහින්ද පළමුව ප්‍රසන්නට කතා කළා. ප්‍රසන්න කොහෙද ඉන්නේ? දැන් එයාපෝර්ට් යන්න හදන්නේ. ප්‍රසන්න ගෝඨාභයගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කරන්න. ඒකට බය වෙන්න එපා. ඔය හැමතැනම ඉන්නේ අපේ කොල්ලු. ප්‍රසන්නගේ ප්‍රතිචාරය වුණා. අනතුරුව මහින්ද නාමල්ටද කතා කළා. ගෝඨාභය ආරක්ෂිතව එයාපෝර්ට් එකෙන් එළියට ගෙනීම ගැන සොයා බලන්න. කිසිම ගැටලුවක් ඇති වෙන්න දෙන්න එපා. හොඳයි තාත්තා කියමින් නාමල් දුරකථනයෙන් කිව්වා. වාසුදේව නානායක්කාර මහතා ලේකම් දුරේ දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභිකයින් පසුකේදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. පළමුව තම පක්ෂයේ වැඩපිළිවෙල වාසු විසින් පැහැදිලි කළා. ඔබතුමා දේශපාලනයට එනවා නම් ලොකු වෙනසක් විය යුතුයි. මම හමුදා නිලධාරියෙක් විදිහට වැඩ කළා. පසුව ආරක්ෂක ලේකම් ලෙස වැඩ කළා. ඒ වගකීම් වලට අනුවයි මගේ භූමිකාව ක්‍රියාත්මක කළේ. දේශපාලන භූමිකාව ඊට හාත්පසින් වෙනස්. එහිදී තීරණ ගන්නේ දේශපාලනඥයෙක් විදිහටයි. ගෝඨාභය දිගු පැහැදිලි කිරීමක් කළා. අනික ඔබ ජනාධිපතිවරණයට එනවා නම් දූෂණ විරෝධී කොඩි අතට ගන්න. අනාගත ආණ්ඩුවක් තුල දූෂණයට එරෙහිව ගෙන යන අරගලය යෝජනා කරන්න. ඔබතුමා හැමදාම දූෂණයට එරෙහිව සටන් කරපු නායකයෙක්. අනාගත රජයකේ වගකීම ඔබතුමාට බාර දෙනවා. එතකොට කාටවත් ඇඟිලි ගහන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ වාසුට පොරොන්දු වුණා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් සහ උපනායක රවි අතර ගැටුම කලකට පසුව උත්සන්න වෙලා. ජනාධිපති සහ සජිත් ප්‍රේමදාස අතර ඇති සම්බන්ධය මුල් කරගෙන රවි කරුණානායක කරපු විවේචනයක් හේතුවෙන් ගැටුම උත්සන්න වුණා. පසුපිල මන්ත්‍රීවරුන් මේ ගැන නායක රනිල් හමු වී කතා කළා. සජිත් කියනවා රවි බැඳුම් කර හොරා කියලා. ලයිට් කැපෙන්නේ රවිගේ වරදින් කියනවා. මේවා එලිපිට කතා කරද්දී විපක්ෂයේ කියන දේ ඇත්ත කියලා ජනතාව හිතයි. මේකට සර් මැදිහත් වෙන්න. මම කියන දේ අහන දෙන්නෙක් නෙමෙයි. නමුත් මම දෙන්නටම අවවාද කරන්නම්. අගමැති රනිල් පසුපිල මන්ත්‍රීවරුන්ට පොරොන්දු වූ පරිදි දෙදෙනාටම දුරකථනයෙන් කතා කර උපදෙස් දුන්නා. තිරය පිටුපස්සේ තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් ශ්‍රී ලංකාවාසී බෞද්ධයින් වෙහෙර විහාරස්ථානවලට රැස්ව ආගමික වතාවත්වල නිරත වුණා. ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අද වැනි පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිනි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. එලෙස වැදගත් බක්පුන් පොහොය නිමිත්තෙන් ලක්වැසි බෞද්ධයන් අද ආගමික වතාවත්වල නිරත වෙනවා. මේ අතර FM දෙරණ අසපුව පෝදා සජීව විකාශය අද දවස පුරා කෑකල්ල බෙලිකල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මේට සමගාමීව දිවයිනේ දුෂ්කර ප්‍රදේශවලින් වැඩම කර වූ සාමණේර හිමිවරු 19ක් වෙත මනුසත් දෙරණ ඩාලි බට්ලර් සමාගමේ අම්‍රිතා හඳුන්කුරු ආයතනය සමග එක්ව ශිෂ්‍යත්ව පිරිනැමීමද සිදු වුණා. මේ අතර බක් පොහොය නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුශාසකත්වය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කළ ආගමික වැඩසටහන TV දෙරණ මාධ්‍ය අනුග්‍රහය යටතේ අද දවස පුරා තානාපති කාර්යාල පරිශ්‍රයේම පිහිටා ඇති ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
මේ විහාරස්ථානය තමයි ඕමානයේ සිටින අපේ ශ්‍රී ලාංකික සැදැහැවතුන් වෙනුවෙන් ඉදි වූ විහාරස්ථානය. ඉතින් අද උදෑසන සිටම දවස පුරාම මේ ස්ථානයේ අපේ සැදැහැවතුන් වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. මේ වැඩසටහන් වලට සම්බන්ධ වීමට අද දවසේදී ටීවී දෙරණ අපේ කණ්ඩායමටත් අවස්ථාව උදා වුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත සිය දිවිපිදීම සිහිපත් කරන මහා සිකුරාදා දිනය ආදායි. ඒ නිමිත්තෙන් කිතුණු බැතිමතුන් අද දේව මෙහෙයන්වල නිරත වෙනවා. කිතුණු බැතිමතුන්ගේ ගැලවුම් කරුවානන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත තබා ඇනගැසීම සිහිපත් කෙරෙන මහා සිකුරාදා දිනය ආදායි. දෙව්පුත් කිතුස් සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම වෙනුවෙන් සිය දිවිපිදීම කිතුණු බැතිමතුන් සමරන්නේ දුක් ප්‍රාප්ති දේව මෙහෙයන් වලට එක් වෙමින්. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් කිතුණුවන් අලුබදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාරශීලය දානමාන කිතුස් සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදී ආගමික වත්පිළිවෙත්වල නිරත වුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ගෝලයන් 12 දෙනාගේ පාදෝවණය කරමින් අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අයුරු සංකේතවත් කරමින්ද ඊයේ රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්ුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මත දිවිපිදීම අද දිනේදී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්හානීය වීම සිහිපත් කිරීම එළවෙන ඉරිදා දිනයට යෙදී තිබෙනවා. එකයි එකයි නමය පොලිස් හදිසි ඇමතුම් අංශයේ ඇමතුම් ඒකකය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පහර කෑමකට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පහර කෑමට ලක් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසන්නේ පොලිස්පති අනදෙන තොරතුරු කොට්ටාසේ අධ්‍යක්ෂවරයා තමාට මෙම පහරදීම සිදු කළ බවයි. පොලිස් හදිසි ඇමතුම් අංශයේ හෙවත් ඇමතුම් අංක 119 ක්‍රියාත්මක වන මෙරිහානේ පිහිටි පොලිස්පති අනදෙන තොරතුරු කොට්ටාස කාර්යාලයේදී ඊයේ දහවල් 12:30ට පමණ මෙම පහර දීම සිදුව තිබෙනවා. පහර කැමට ලක් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. ජයතිලක මහතාගේ බිරිඳ චෝදනා කරන්නේ එම පොලිස් කොට්ටාසේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පොලිස් අධිකාරී අමිත් ගුණරත්න මහතා විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි. 11 මාර වෙනකම් මං මහත්තයාගේ කාර්යාලයේ හිටියා. ඉඳලා තමයි මම ගෙදර යන්න යනකොට මග යද්දි තමයි මහත්තයා කෝල් කලකුවේ මෙහෙම පහර දීම සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ 3 දෙනෙක් ඇවිල්ලා මහත්තයාගේ කාර්යාලය ඇතුළටම ඇවිල්ලා තමයි පහර දීම කරලා තියෙන්නේ. මහත්තයා මරලා ගියත් බලන්න කිසිම කෙනෙක් එතන ආවේ නැහැ ඔෆිස් එක ඇතුළට. ඊට පස්සේ මම ගිහිල්ලා තමයි මහත්තයව රෝහලට රැගෙන ආවේ. පහර කැමෙන් තුවාල ලැබූ පොලිස් හදිසි ඇමතුම් අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුව ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්නකොට එකපාරටම ගුණාලප ගියාගෙන මගේ ඔෆිස් එකට ආවා. දරපු ඔක්කොම ළඟ තියෙනවා. ඊට පස්සේ ආයෙ රාත්‍රී 10කට විතර ඇවිල්ලා අද මොකද මට කියන්න බෑ මට සංදි පාත්‍රාන් දෙනවද කියලා ගහන මගේ ඇතේ තියෙන ෆෝන් එක මං කොල්ල ගත්තා. එයත් එක්ක තව හිටිය වයිසි රත්නායක පෙරණත්තයි එයාගේ ඔෆිස් එක වැඩ කරන පීසී කෙනෙක් පීසී 3 දෙනාම එකතුලා මට ගැව්වා. මගේ තුවාල වුණා, මගේ නළඟ තුවාල වුණා. මාව බේරගන්න කවුරුත් නැහැ. මම ඉතාම අසරණ වුණා. ඊට පස්සේ කාමරේ දොර වහගත්තා. ඊපස්සේ මම කරන්න දෙන්න මගේ ජීවිතේ මට එපාල මම මගේ ටෙලිෆෝන් එකෙන් මගේ බෙල්ල හිර කරගන්න හැදුවා. මේ වෙනකොට කිසිම කෙනෙක් මගේ ගැන කිසිම දෙයක් බලලා නැහැ. මගේ ජීවිතයට රද්දයක් වෙයි කියන බය මට අදටත් තියෙනවා. දැනුත් තියෙනවා. මට අද රැයට වුණත් මේ රැඳේ තනියෙන් ඉන්න එකත් මට බයයි. උදාර ගැහුවේ මොකද හේතුව? මොකක්ද පුජ්‍යලගේ හේතුවක් මම දන්නේ නැහැ. මොකද්ද හේතුව කියන එක. මට ගහගන්න තමයි කතා කරේ. කෙසේ වෙතත් එළවණ චෝදනාව පිළිබඳව අප කළ විමසීමකදී පොලිස් අධිකාරී අමිත් ගුණරත්න මහතා කියා සිටියේ තමන් කිසිවිටකත් පහර නොදුන් බවයි. කෙසේ වෙතත් පොලිස් අධිකාරීවරයා විසින් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැනවැදී පහර දෙන අයුරු ඔහුගේ ජංගම දුරකථනයේ මෙසේ පටිගත කර තිබුණා. බඹට ගහන්න කතාවල නේද? ගබඬ පුළුවන් නම් ඇඟිල්ල තියන් පුළුවන් නම් බම මේ රාලහබලටයක් කළා උන් එක බිල පිම්පියා පෙරේතයා බට වයස 56 මාසෙ බලපිය අයිය අල්ලා බලහ අයියඩෝ මගේ අද්දෙක් ගැට හැලදී පුළුවන් නම් ගහපම් ඔය හින්දන්නේ නැහැ කො මේක උත්සවයේ කෑවඹ ඔබ කලින් පාර වුදු උත්සව වෙලාවත් දීලා මේකලා කොල්ලන්ගේ ඔලු පෙළුම කොමියුනිකේෂන් උන් ගහලා ඔබ මේකෙත් කොල්ල ඔක්කොම ලෑස්ති කරලා මම මේක බොන එක නවත්තලා තිබුණා කොල්ලන්ට බොන්න දීලා ඉස්සයිලට ගහුවා හැබැයි බීසී දීලා ඔබ කරපු අවලම් වැඩේ ඔබ ඔය තරු තුන ගලවලා දියා ස්ටෝර් වල දීලා ගහගෙන ටොනික් මුඩි තුනක් ඕනේ ඔබට වොයිස් ගන් දෙන්න පුළුවන්ද ඔබ කරේ වට ඔබට දෙන්න හොඳයි පිටකොටුවේ ටොයිලට් එකේ වොයිස් එකක් සේනා මූට මේ බය වෙන්න බම්බ මූ පිටර පිටරතල නැහ ඉලට දෙකක් කැඩෙන්න මුගේ මූ පිටර දානිය තලගෙයික් වගේ මට වයස 59 වුණාට ඔබගේ 4 දිනක් එක්ක ගහගත්තා කිව්වා මට මම පොලිසියට ආවේ රෙස්ලින් කරලා බොක්සින් ගහලා වේට් ලිෆ්ටින් කරලා ගත්ත සාධිකට උඹාවේ මේ හාල් පාරුක් කගේ නිකන් ඉඳලා මේ තාත්තර පිසිදරේ මේ මනුස්සයා පොලිසියෙන්ද ඒක උඹාවේ පොලිසියට මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විමසීමක් කළා.
අද ඒ නිලධාරියා රෝහලෙන් පිටව ගොස් ඇති බවටයි දැනගැනීමට තිබෙන්නේ. ඒ වගේම මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් තමන්ට මරණ තර්ජන කළ බවට පවසමින් පොලිස්පති අනදෙන තොරතුරු කොට්ටාශයේම රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිරිහාන පොලිස් ස්ථානය වෙතත් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. මෙම දෙපාර්ශ්වයෙන්ම ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අවිස්සාවේල්ල උක්වත්ත කසල අංගණය නායෑමේ අවදානමකට ලක්ව ඇති බව පවසමින් ඒ අවට ජීවත්වන ප්‍රදේශවාසීන්ට ඉවත්වන ලෙසට බලධාරීන් ඊයේ පස්වරුවේ දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් නායෑමේ අවදානමක් පවතින පසුබිමක අද දිනේදීත් කසල අංගණයට කසල බැහැර කරන ආකාරය දක්නට ලැබුණා. අවිස්සාවේල්ල උක්වත්ත කසල අංගණයට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ මීට වසර 40කට පමණ ඉහතදී. සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ කසල මෙම අංගණයට බැහැර කරනවා. ඒ අනුව මෙම ස්ථානයට දෛනිකව බැහැර කරන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13ක්. මේ වන විට අඩි 80ක් පමණ උසට මෙහි කසල ගොඩ ගැසී තිබෙන අතර මේ හේතුවෙන් ඒ අවට ජීවත්වන කිරිවන්ද දකුණ ගම්වාසීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි. දැන් කොහොමාරි වහින වෙලාවට වැහිපිටාලේට අපේ ගෙටම කුණුගොඩ එනවා. කොහොමාරි ගේත් යට කරගෙන කුණුගොඩ යනවා. ගඳ හින්දා සෑහෙන දුරකට අපිට මේක ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ළමයින්ට ලෙඩ රෝග එනවා, මැස්සෝ බෝ වෙනවා. දිනෙන් දින ගොඩ ගැසෙන කසල හේතුවෙන් කසල කන්ද නායෑමේ අවදානමකට ලක්ව ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ඒකකයෙන් මේ වන විට වාර්තාවක් ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව කසල කන්ද අවට ජීවත්වන ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්වන ලෙසට හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊයේ පස්වරුවේ දැනුම් දී තිබෙනවා. ඊයේ එකපාරට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇවිල්ලා හතරම අටිතර කියනවා අවදානම තියෙනවා කුණු කන්දෙන් කියලා අපිට අයින් වෙන්න කියනවා. අයින් වෙන්න කිව්වට අයින් වෙන්න තැනක් කිව්වේ නැහැ. එයාලට ඒ වගකීම ගන්න බැයිලු කොහෙද යන්නේ කියනක අපිට යන්න තියෙන තැනකට යන්නලු. අපි දැන් මෙතන පදිංචිට ඇවිල්ලා අවුරුදු 38කට වැඩි. මගේ තාත්තා සීතාකුපුර නගර සභාවේ රියදුරෙක් වශයෙන් සේවය කළා. ඉතින් අපිට එකපාරට යන්න කිව්වහම යන්න තැනක් නැහැ. දැන් මාස 4කට විතර කාලෙන් එක සැරයක් අපිට අයින් වෙන්න කිව්වා. පන්සලේ ගිහින් ඉන්න කිව්වා. පන්සලේ ගිහින් ඉන්න බෑනේ ළමයි උදේ ඉස්කෝලේ යනවා. වැඩට යනවා. ඊට පස්සේ දැන් ඊයේත් යන්න කියනවා. යන්න තැනක් තාම හරියට කිව්වේ නැහැ. එන්නම මෙහෙම හදිස්සියේ කිව්වට ඉතින් අපිට යන්න විදිහක් නැහැ. ප්‍රදේශවාසීන් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් සීතාවක නගර සභාවේ නගරාධිපති රණවීර කුරගල ආරච්චි මහතාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ නායෑමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කසල කන්ද පාමුල ජීවත්වන ජනතාව ඉන් ඉවත් කර ඔවුන්ට ස්ථිර නිවාස ලබා දෙන තෙක් තාවකාලික වාසස්ථානයක් සූදානම් කරන බවයි. කෙසේ වෙතත් කසල කන්ද පාමුල ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් කඩිනමින් පියවර ගත්තද අද දිනේදීත් සුපුරුදු පරිදි කසල අංගණයට කසල බැහැර කරන අයුරු දක්නට ලැබුණා. මේ වෙනකොටත් දැන් වැඩ කිරීගෙන යනවා. තාමත් මේකට කුණුගෙනක් දානවා. අපි මීටර මුල්ල ගැන අපිට සිහිපත් වෙනවා. ජීවිත ගන්න බිලි ගන්න ගිහිල්ලත් දැන් අපිටත් ඒ වගේ සිද්ධියක් තමයි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන් ජනාධිපතිතුමනි මේ කුණු කන්ද තුලින් ඛේද වාචකයක් බවට පත් වෙන්න ඉඩ නොදී මේ කුණු කන්ද ඉවත් කරන්න නැත්නම් තව ටික දවසකින් කිහිප දෙනෙක් යට වෙලා මැරෙන්න පුළුවන්. තවත් කිහිපයක් නැහැ. ප්‍රබල අපරාධකල්ලි සමාජිකයෙකු වූ මකඳුරේ මදෝෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් පසු බෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනාගෙන් මොහමඩ් අෆ්‍රෙඩි, මොහමඩ් ඉන්හාම් නැමැත්තා කොළඹ අපරාධ කොට්ටාසය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසු වූ පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමැති අනෙක් පුද්ගලයා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැරි බවයි පොලිසිය පැවසුවේ. වත්තල පොලිසියට ලද තොරතුරක් මත වත්තල දික්කෝවිට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 37ක් සමග පුද්ගලයෙක් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අම්බලන්ගොඩ එල්පිටිය මාර්ගයේ තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 6ක ප්‍රමාණයක් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. මේ වන විට මරණ දඬුවම් නියමව සිටින රණවිරුවන් සිව්දෙනකුගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් මල්ලොතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසදී අද පැවැත්වුණා. නවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දිය නෑමට ගොස් ඊයේ අතුරුදන් වූ පාසල් සිසුවාගේ මලසිරුර ඇල්ල පහළ ගැඹුරු වලක තිබී නාවික හමුදා කිමිදුම්කරුවන් අද පෙරවරුවේ සොයාගත්තා. කළුතර මහරෝහලේදී මලසිරුරු පහක් ඥාතීන්ට භාරදීමේදී මලසිරුරු මාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග කර තිබෙනවා.
මලසිර රූපහක් ඥාතීන්ට බාර දීමේදී මාරුවීමක් සිදුවීම හේතුවෙන් කළුතර මහරෝහල් භූමියේ ඊයේ පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. පොඩි පහක් මාරුවෙලා මොචරි. ක්‍රීඩා පුවත් ගෙනීමට තාලුක මුණසිංහ සූදානම්. ඔව් කලිතෝ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහී මානසිකත්වය ඇති කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක් බව ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අද දෙරණ කළ විමසීමකදී ක්‍රීඩා මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ නම් කළ ශ්‍රී ලංකා සංචිතයට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වෙනසක් සිදු කළ හැකි බවයි. මැයි මස 30 වනදා එංගලන්තයේ සහ වේල්සේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. එම සංචිතය ප්‍රකාශයට පත්කිරීමත් සමග සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගුණු අතර ඒ සියල්ලටම ක්‍රීඩා අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නා. මට ලොකු විශ්වාසයක් තියෙන මේ කණ්ඩායමේ හොඳ සම්බරතාවයක් තියෙනවා. ලකුණු 300ක් හඹා යන්න අඩුව ගන්නේ බැට්ස්මන්ලා 9 දෙනෙක් ගහන්න ඕන ඕල්රවුන්ඩර්ස්ලත් එක්ක. ඒ තර්කානුකූල මතයනුව තමයි තීරීම් කාර්යකමිටුවේ මේ තීරීම් කරලා තියෙන්නේ. සමහර 15ම පර්ෆෝම් කරන්න තිබුණා. හැබැයි ආත්ම විශ්වාසය, තමන්ගේ ශක්තිය, ලංකාව අපි විදිවසින් ඉන්නවා කියන වචන ලබා දෙමින් මේ කණ්ඩායමට මම හිතනවා ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් ලංකාව ගොඩක් පහත් තත්ත්වයකට වටලා තියෙනකොට තමයි ලංකාව ගොඩක් වෙලාට එළියට එන්නේ. ලාංකිකයන්ගෙන් ආරාධනා කරනවා, ආයාචනා කරනවා එන්න කණ්ඩායම සහයෝගය දෙන්න. මෙතනගේ මට ලොකු විශ්වාසයක් තියෙන ලංකාව දෙන සහයෝගයෙන් ලංකා කණ්ඩායමට හොඳ ස්ථානයකට යන්න පුළුවන් වෙයි. සමහර ක්‍රීඩකයන්ට මේ අවස්ථාව මගේ හැල්ලලා දෙන එකට හේතුවත් කරන් මේ අවස්ථාවේදී නූතන ෆෝම් එක අනුව තමයි ඒ දේ වෙලා තියෙන්නේ. එහෙම ෆෝම් එක නැති කට්ටියවපත් කරගත්තා නම් ඒත් චෝදනාවෙල්ල වෙනවා. සමහර හිතනවා මේ වල තීරීම් කාර්යක කමිටුව Tamanට කළ හැකි උපරිමයෙන් දෙමින් කටයුතු කළ තියෙනවා. මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ඊයේ නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ අඩුවක් පවතින බව හිටපු ශ්‍රී ලංකා නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඊයේ ලෝක කුසලානේ සඳහා ක්‍රිකට් සංචිතය නම් කෙරුණා. ඔබතුමා කොහොමද දකින්නේ? තීරුම ගැන නම් මම මෙතරම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් අපි තීරලා ඉන්න දරුවන්ට මේ ශක්තිය ලැබලා දීලා අපිට රටට ගෞරවයක් ගේන්න වාසනාව ධෛර්යය ලැබේවායි කියන ප්‍රාර්ථනාව තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. මේති ප්‍රවීණයන් කීප දෙනෙකුත් ඉවත් කරලා අලුත් ක්‍රීඩකයන් පිරිසක් එකහුව කරලා තියෙනවා. ප්‍රවීණ ක්‍රීඩක නැති වෙන එකේ ලොකු අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතනවා චන්දිමාල් වගේ ක්‍රීඩකෙක් අනිවාර්යම කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකෙක්. හැබැයි මේකේ තව අනිත් පැත්තෙන් තරුණ ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. එකම දේ පීඩනය වැඩි දාගන්න නැතුව ඒගොල්ලෝ ක්‍රීඩා කරලා මේක විශාල තරගාවලියක් ඍණාත්මක දේවල් වැඩි අපි ක්‍රීඩා කරපු විදිහට. හැබැයි මේ ඔක්කොම මනස හදාගෙන ක්‍රිකට් ගැන විතරක් ඔළුවේ තියාගෙන සෙල්ලම් කරොත් අපිට සෑහෙන දුරකට යන්න පුළුවන්. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශනී මාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.